මංගලාදේවිය නොසිටින්න ධාතුන් වහන්සේලා දෙනම සතුරන්ගේ ග්‍රහණය. සතුරන් විහාරස්ථානයට ලං වන මොහොතේම සුගලාදේවියත් එතනට පැමිණිලා. ඒක මහා පුදුමයක්. එනම් දෙවියන් විසින් කළ කැඳවීම. සුගලාදේවිය මෙලොවට පහළ වී තිබෙන්නේ ධාතුන් වහන්සේලා දෙනමගේම ආරක්ෂාවට. ඇයවැනි දීර කාන්තාවක් රෝහණේ වාසය කිරීම පිළිබඳව රෝහණ වාසින විදිහට අපි ආඩම්බර විය යුතුයි. ඒත් අපිට වැඩිකල්ලේ අභිමානය භුක්තිඳීමට ලැබෙන්නේ නැහැ. කිමද ඔබ එවැනි අපකැපෙන කතාවක් කිව්වේ? මාපැවුසිය අවකැපෙන කතාවක් නොව, මාපැවුසිය යථාවක්. පිහිටි දේශයේ බලය මේ වන විටත් මානාභරණ කුමරු විසින් අත්පත් කොටගෙන ඇති බව වාසලේ සිටි හේවායක් මා සමග පැවසුව. මානාභරණ කුමරුගේ අභිෂේකය සඳහා ඒ සිය සිදුවීම අපට වළක්වන්න බැහැ. අභිෂේකයෙන් පසු ධාතුන් වහන්සේලාත් සුගලාදේවියත් යන මේ දෙකම රෝහණයට අහිමි වෙනවා. ඒ මතක් වනේටත් හිතර දැඩි සංකාවක් දැනෙනවා. ඒත් ඒ කම්පා වීතු කරුණක් නෙවෙයි. අපි රෝහණ වාසීන් ලෙස සතුටු වේ යුතුයි. ලංකාද්වීපයේම එක්සේ සත්කඩ රජු රෝහණ දේශයේ වැසියෙක් වීම පිළිබඳව. රෝහණයෙන් පිටව ගියත් සුගලාදේවිය හෝ මානාභරණ කුමරු අපි අමතක නොකරන බවට මට ඒකාන්තයි. යමල්ලා. කුමක්ද මහරජතුමනි ප්‍රතිඵලය? ප්‍රතිඵලය අසාර්ථකයි. අපට වඩා ගව් ගානක් දුරින් හෝ සිටින මට මානාභරණ ගැන අදහාගත නොහැකි. මා සමග කතා බහ කරන්නේ ඉතාමත් කුළුපග ලෙසින්. රාජසභාව තුලදී මට නමස්කාර කරමින් ඔහු හැසිරෙන්නේ ඉතාමත් ගෞරව සම්ප්‍රයුක්ත ලීලාවයි. එයින්ම තහවුරු වෙනවා නේද ඔහුගේ උපාය? මට කිසිවක් අවබෝධ වන්නේ නැහැ නන්දිමිත්ත. විශාල උගුලක පැටලී ඇති බව පමණයි මට අවබෝධ වන්නේ. ලීලාවති මිත්තා, වහාම පීඩි දේශයට යාමට සූදානම් වන් මෑණියනි, මේනම් අදහගත නොහැකි සතුටක්. මා මේ කාලාන්තරයක් තිස්සේ බලා සිටි ලොකු සිහිනයක්. මට නම් පිහිටි දේශයට යනතුරු ඉස්පාසුවක් නෑ මෑණියනි. රෝහණෙට නැවත අපි පැමිණෙන්නේ නැති නිසා අවශ්‍ය සියලුම දෑ රැගෙන යාමට වග බලා ගන්න. රෝහණේ අතහැර දමා යාමට හිත හදා ගැනීමට අපහසුයි. මේ තරම් උතුම් මිනිසුන් පිරිසක් අතහැර දමා යෑමට මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. මෑණියනි, අපි කොයි මොහොතේද ගමන ආරම්භ කරන්නේ? හෙට ඉර පායන්නට පෙර අප රෝහණයෙන් පිටවිය යුතුයි. ගමන දුෂ්කර විය හැකි. ධාතුන් වහන්සේලා දෙනමත් අප රැගෙන යන හේයින් ආරක්ෂාවට ආයුධ රැගෙන යන අමතක නොකරන්න. ගජබාහු මහරජතුමාගේ සුවච හේවායන් පිළිබඳ වැඩි අවධානයෙන් පසුවන්න. ඔවුන්ගේ හැසිරීමේ කිසියම් වෙනසක් දුටුවොත් වහාම අප සෙන්පතිවරුන්ට දන්වා සිටින්න.
ඔබට මා අයියන්ඩි කියා අමතන්නද? නැත්නම් මහරජතුමනි කියා අමතන්නද? නෑනන්ඩි ඔබ මට උපහාසයක් කරාද? නැත්නම් අපහාසයක් කරාද? රජබාහු මහරජතුමාගේ අගබිසූන් වහන්සේ මට මහරජ ලෙස අමතන්නට ඇසීම නොදැනුවත්කමක ප්‍රතිවලයක් කියා මට අදහගන්නට බැහැ. රජබාහු මහරජතුමා දැන් සිටින්නේ ඔබගේ සිරභාරයේ. ඉමුද ඔබ චෝදනා මුඛයෙන් මෙසේ පවසන්නේ? ඔබත් ඔබේ සැමියාත් මේ පිහිටි දේශයත් මුදවාගත් අප ගැන ප්‍රශංසා මුඛයෙන් නොවේද නෑනදි කතා කළ යුත්තේ? ඔබේ මිතුරු දෑත දිගු කිරීම පසුපස ඇති කුමන්ත්‍රණය මට හොඳින් අවබෝධයි අයියන්ඩි. මේ කිසිදු කුමන්ත්‍රණයක් නෑ. නිස්කාරණ අපට චෝදනා නොකරන්න. කුමන්ත්‍රණයක් නොමැති නම් ගජපාහු මහරජතුමාට කුටියෙන් පිටතට එමට අවකාශ ලබා දෙන්න. යමුව කුටියක සිර කර තබා තිබෙන්නේ ඔහුගේ මතු ආරක්ෂාවට. ඒ සිර කිරීමක් නොවේ. මට ඔබේ උපාය හොඳින්ම අවබෝධයි අයියන්ඩි. සාධාරණයෙන් රජකම පැහැර ගැනීම පාපයක් බව මතකයේ තබා ගන්න. ඒ පාපයට ඔබ ගොදුරුවොත් දිගු කාලයක් සිංහාසනයේ රැඳී සිටීමට අවකාශ නොලැබෙන බවත් හොඳින් මතකයේ තබා ගන්න. ඔබ මේ අවවාදාත්මක ස්වරූපයෙන් මට තර්ජනය කිරීමක් නේද නෑනන්ඩි කරන්නේ? ඔබ මනා පාකාරයකට ඒ බාරගත හැකියයි යන්නේ. මානාභරණටත් සුගලා දේවියටත් ඔවුන්ගේ සේනාවටත් පේටි දේශයෙන් පලායාමට නොතැබී යුතුයි. ඔවුන්ට පලායාමට ඇති සියලුම ඉඩකඩ පැහිරිය යුතුයි. පේටි දේශයෙන් වටකර පහර දීමට නම් අතිශාල සේනාවක් අවශ්‍යයි කුමරුවනි. එනමුත් මේ මොහොතේ අප සතු ඇති සේනාවෙන් නිවන්නක් කිරීම දුෂ්කරයි කුමරුවනි. එනම් රක්ක, දක්කින දේශයේ සිටින යුද ශිල්ප පුහුණු කළ සියලු දෙනාම අපි මෙහි කැඳවා. ඒ විතර සෑහෙද කුමරුවනි? නොසෑහේ නම් වේලක්කරුවන්ගේ සහයත් අපි වැඩි වැඩියෙන් ලබා ගනිමු. ඌමනාවට වඩා උන්ව ලංකර ගැනීම නුවන්ට නොහුරුයි කුමරුවනි. ඒ මතු අනතුරකට අතමැනීමක් විය හැකි. රක්ක, මතු අනතුරු පිළිබඳව අපි පසුව සිතමු. මේ මොහොතේ වැදගත්ම දේ වන්නේ පිහිටි දේශයේ බලය අල්ලා ගැනීමත්, ධාතුන් වහන්සේලා දෙනමගේ භාරකාරත්වය අපේ අතට ගැනීම. උදා වී ඇති මේ මහඟු අවස්ථාව ගිලිහෙන්නට කිසි ලෙසකින්වත් ඉඩ නොතබමු. දෙවියන් විසින් අපේ පයපාමුලට ගෙන අවස්ථාව කිලිහින්නට අපි ඉඩ දෙන්නේ නැහැ කුමරු. අප ක්‍රියාත්මක විය යුත්තේ කොයි මොහොතේද?
මේ මොහොතේ සිට ක්‍රියාත්මක විය යුතුයි. අපගේ සේනාව කොටස් හතරකට බෙදී පිහිටි දේශය සිව් දිශාවෙන් පටකළ යුතුයි. සේනා කණ්ඩ තුනකට අප විසින් නායකත්වය ලබා දීලු අතර සිව්වන සේනා කණ්ඩයට නායකත්වය ලබා දීමට සුදුසු සෙන්පතියෙක් තෝරා පත් කරගත් යුතුයි. ඒ සඳහා මහසෙන යුදුම් ඔහුගේ සූක්ෂම නුවණ මේ මොහොතේ අපිට ඵලදායි විය හැකියි. පිහිටි දේශයට උතුරින් ගමන් කරන සේනාවන් අද රාත්‍රියේම ගමන් ආරම්භ කළ යුතුයි. අභිෂේකයට ඉර උදා වීමට පෙර අතුරුව සියලුම සේනාවන් තම උපරිම ශක්තිය යොදා ඇතුළු නුවරට ඇතුළු විය යුතුයි. හිමෙක්ද ලෝකනාථයි සමාන කිරීම? සුගලාට තරම් වෛරී සිතක් මට ඇත්තේම නැහැ. මේ මොහොතේ සුගලා අන් කිසිවෙකු පිළිබඳව වෛරී සිතුවිල්ලකින් හැසිරෙන බව මම නම් පිළිගන්නේ නැහැ. වෛරය පමණක් නොවේ, ඇයට මහත් ඊර්ෂ්‍යාවකුත් තියෙනවා. ඇයට අවශ්‍ය පරාක්‍රම බහු රජවීම වැළැක්වීම. නැහැ නැහැ රත්නාවලී, සුගලාට වමනා මානාභරණ රජකරවීම. එකවර දෙදෙනෙකුට රජවීමට බැහැ. අන්න එයයි මෙතන ඇති ප්‍රශ්නය රත්නාවලී. ඔබ දෙදෙනාම මව්ව, දෙදෙනාම තම තම පුතණුවන් රජ කරවීමට උත්සාහ කරන. ඔබ ඒ වෙනුවෙන් මෙහි සිට කළ හැකි සියලු දේ කරද්දී සුගලා එහි සිට කළ හැකි සියලු දේ කර. ඒ නිසා මට නම් ඔබ දෙදෙනාගේ කිසිම වෙනසක් දකින්නට නැහැ. අක්කණ්ඩි, ඔබ තවමත් අවට සිරිනරඹා අවසන් නැද්ද? මේ ගහක් ගලක් ගානේ ඇති අතීත මතකයන් ආවර්ජනේ වෙන්නේ හරියට සිහිනයක් වගේ. මට ඒ සිහිනෙන් මිදෙන්න ලෝභයි ලීලාවති. මට නම් සිහිනය එදා නොවේ, අදයි අක්කණ්ඩි. කිමෙක්ද ලීලාවති, අද ඔබට සිහිනයක් වුණේ? මා කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැහැ ඔබේ මුහුණ මට නැවතත් දැක ගැනීමට හැකි වේය කියා. ප්‍රාර්ථනාවක් පමණයි තිබුණේ. මට ප්‍රාර්ථනාවක් වගේම අදිෂ්ඨානිකුත් තිබුණා. ඒ අදිෂ්ඨානය මම අද ජයග්‍රහණය කළා. ඔබ කවදත් ශක්තිමත් ගැහැණියක්. මට ඔබ ගැන හරි ආඩම්බරයි අක්කණ්ඩි. ලීලාවති, මානාභරණ අග රජු ලෙස අභිෂේක වීම ගැන ඔබ ඇත්තටම සතුටු වෙනවද? ඔබේ කුසින් උපන් පුත්කුමරෙකු අග රජු ලෙස අභිෂේක වීම තරම් සතුටක් මට තවත් නෑ අක්කණ්ඩි. මං මේ ඇඟිලි ගනිමින් බලා සිටින්නේ ඒ නිමේෂයේ උදාවනතුරුයි.